දැන් අපි කියනවනේ හැම වෙලේම ඒ වටින හිතට වසඟ වෙන්නේ නැති වෙන්න නැමෙන්නට ඕනේ. ඉතින් නිකන් නැමෙන්න බෑනේ. වටිනා කියන ධර්මයක් කතා කිරීම. වටිනා කියන ධර්මයක් කියන එක පැහැදිලි වෙන්නේ පින්වතුනි අපට තේරෙන එකක් කියන එක නෙමෙයි. ලෝකේ තියෙන දෙයක් කියන එක නෙමෙයි. දැන් ලෝකේ තියෙන දේ එක්කනේ අපි මේ යොමු වීගෙන ආවේ. බුදුරන් වහන්සේ පෙන්වන කාරණාව මොන ධර්මයක්ද? ලෝකෝත්තරයි. ලෝකෙන් එතරවන. අන්න අර විදිහේ නැමියාවක් කෙනෙකුට, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන්නේ, කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්නේ මොකක් එක්කද? ගැඹුරු ධර්මයක්. ගැඹුරුයි කියලා කියන්නේ අපේ විෂයපතේට හසු නොවීම. අපේ විෂයපතේට හසු නොවීම කියන කාරණාව එක ගැඹුරුයි. දකින්න අමාරුයි. දකින්න අමාරුයි, අවබෝධ කරන්න අමාරුයි. අන්න ඒක ලස්සනට චංකේ කියන සූත්‍රයේ පැහැදිලි වෙනවා. දකින්න අමාරුයි, අවබෝධ කරන්න අමාරුයි. දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? දැන් අපිට පහසුයි කියලා කියවෙන්නේ අපි හිතන විදිහට ගැලපෙනවා කියන එක. ඒ කියන්නේ අපි හිතන විදිහ තමයි ශ්‍රද්ධාවේ, රුචියේ, අනුශ්‍රවේ, ආකාර පරිවිතක්ක දිටිනිතානක් හන්ද. ඒවට කියන්නේ අපේ කෝණයකම මනින විදිහ. ඔන්න අපි යම් කිසි විදියකින් හොඳයි කියලා හිතනවා නම් ඒක තමයි අපි කරන්නේ නැද්ද? අපට ශ්‍රද්ධාවෙන් අපි හොඳයි ඒක අපි හරිම හිත පුදුම වංචනිකයි. හිත පුදුම විදිහට ඒක රවට්ටනවා. රුචි කැමැත්ත එක, ඒ කියන්නේ මේ හරි කියලා තමයි මේක දෙන්නේ, වැරදි කියලා එහෙම නෙමෙයි. ඒක එක තමයි හිත මෙහෙවන්නේ. ඊළඟට අහලා දැනගත්ත දේවල හොඳ දේවල් නේ, නරක නෙමෙයි හොඳ දේවල්. මේක එක තමයි හිත මෙහෙවන්නේ. හිත ඒකත් එක්කමයි. ඊළඟට කල්පනා කරන ක්‍රමයට ගැළපෙන දෙයක් නම් ඒක එක තමයි මේ හිත හැඩගැහෙන්නේ ඒකත් එක්ක යන්නේ. Taman දකින්න විදිහට හරින අන්න ඒකත් එක්ක. අපි හැම වෙලෙම ලෝකේ ඔන්න ඔය රාමුවත් එක තමයි අපි ඉන්නේ. ඉතින් ඔය දේ කරන්නේ හිතද නැද්ද පින්වතුනි? ඔය දේ කරන්නේ හිතත් එක්කනේ. දැන් ඒත් එහෙනම් යම් කිසි කෙනෙක් කියන දෙයකට නැමෙන්න ඉඩක් තියනවද? ඈ දැන් කෙනෙක් කියන කාරණාවකට නැමීමක් වෙන්නේ නැහැ නේද? ඇයි මේ හිත කනුවනේ මේ ඔක්කොම වෙන්නේ? ඒ කියන්නේ හිත දකින හිත මෙහෙවන විදිහත් එක්ක තමයි තව කෙනෙක් කියන්නේ පිළිගන්නේ. සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්කෙන් දිටිනිච්ඡාරකන්. ඒ කියන්නේ අපි තුල යම් කිසි දෙයක් තියෙනවාද? අර කෙනා කියන කෙනා හොඳ කෙනෙක් නිසාම කර වෙන්නේ මේකට එක්ක ඒ කාරණාව පිළිගන්නවා. කැමැත් එක්ක පිළිගන්නවා. අහලා දැනගත්ත දේ එක්ක පිළිගන්න. මේ පැත්ත එක තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒ කියන්නේ මොකක් එක්කද? හිතට අනුවමයි. දැන් කෙනෙක්ගේ බණක් අහනවා කියන හිතන් හිටියට සද්ධාරුචි අනුසමාකාර පරිවිතක්ක දිටිනිච්ඡානකන්ති ගලපහන්. ඒ හිතත් එක්ක සංසාරය යනවාද නිදහස් වෙනවා. ඒත් සංසාරය යනවා. හිතන්නේ මේ ඔක්කොම කරන්නේ හිතින්ම අරගෙන යන්නේ. දැන් නැමෙන්න වුණාද? නැමීමක් උනේ නෑනේ. එහෙනම් මේ කරුණ වලට ගෝචර නොවන විදිහේ වූ ධර්මයක් වෙන්න ඕනේ. දැන් මේ සද්ධා රුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති වලට ගෝචර නොවන සත්‍ය වූ ධර්මයක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ දේ පින්වතුනි හොඳට තේරුම් ගන්න ශ්‍රේෂ්ඨ ධර්මයක් කියලා කියන්නේ තව එකක් එක්ක සැසඳෙන්නේ නැති බව. දැන් තව එකක් එක්ක සැසඳෙනව නම් ඒකත් ශේෂ්ඨයි නේද? මම කියන එක තේරුණාද? ඒ කියන්නේ දැන් අපට යම් කිසි කාරණාවක් එක්ක තව කෙනෙක් කියන කාරණාව සැසඳෙනවා නම් දෙකම එක වගේනේ. ඒ කියන්නේ ඒකට ගෝචර වෙනවා නම් එතකොට ඉතින් අර අහපු කාරණාව ශේෂ්ඨයිද? උතුම්ම දෙයිද? නෑ උතුම්ම දෙය නෙමෙයි. මොකද මේකට ගැලපුණා. දැන් අපට කෙනෙක්ගෙන් ධර්මයක් ඇහෙනකොට ඒක උතුම්ම දෙයක් වෙන්න විදිහක් නෑනේ. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති කියන මෙන්න මේ තමන් හිතන විදිහට ගැලපෙන එකක් වුණා. ඇයි තමන් හිතන විදිහට මෙන්න මේ ස්වභාවයට ගැලපෙන දෙයක් බවට ඒකපත් වෙන. කියන්නේ ඒක උතුම්ම දෙය නෙමෙයි එහෙනම්. මෙහෙම ගැලපෙනවා. ඒක උතුම්ම දෙය වෙන්න බෑ. තව විදිහකට ගැලපෙනවා. ඊළඟට ඒක එහෙනම් ඒ ඇහිච්ච ධර්මයක් උතුම්ම ධර්මයේ විලා නෙමෙයි ඇහිච්ච කරුණු දෙක. ඒ වගේම තමයි තමනුත් හිතට වසඟ වෙලා ඔන්නෝය දෙකම නොවි ධර්මයක් ඇහෙන තැනදී ඒ ධර්මයට කියනවා ගැඹුරුයි, ගම්භීරව, දුද්දසයි, දකින්න අමාරුයි, දුරනුබෝධෝ, අවබෝධ කරන්න අමාරුයි, අතක්කාවචරෝ, තරකාවචර නැහැ, සන්තෝ ප්‍රණීතෝ, සාන්තයි ප්‍රණීතයි, නිපුණෝ, තීක්ෂණ නුවණකින් දකින්න එක, පඬිත වේදනි පඬිතයන් තමයි දකින්නේ. ඔන්නෝය ගතිය. එතකොට දැන් ඔය ස්වභාවය ඉන්නේ කොහොමද දැන්? දැන් ඔන්න දැන් මම ඔබට පැහැදිලි කළා සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ත කියන එකත් එක්කම හිතර වසඟ වීමක්මනේ තියෙන්නේ නේ. ඒකින් ඇහෙන කාරණාවක් වань එක උතුම්ම දෙයක් වෙන්නේත් නැහැනේ. දැන් යම් කිසි කෙනෙක් කියනකොට ඇත්තක් පැහැදිලි කරන්නේ නැහැ. ඔන්න සත්‍යයක් පැහැදිලි කරන්නේ. එතකොට මේ සත්‍යයක් පැහැදිලි කරන තැනදී ඒ සත්‍ය
තව එකක් එක සැසඳෙන්නේ නැත්නම්, ඒ කියන්නේ තව එකක් එක සැසඳෙන්නේ නැහැ කියන්නේ ලෝකයේ පෙන්නන කාරණාවකට, ඒ කියන්නේ දැන් අපට අපේ හිත හැම වෙලෙම මේ ලෝකයට එක්කනේ කරකැවෙන්නේ නේ, මෙන්න මේකට සාධාරණී වෙන්නේ නැහැ. හැබැයි කියන්නේ ඇත්තක්. අන්නේ නිසා එක සැසඳන්නත් බෑ, සැසඳීමකට යෙදෙන්නෙත් නැහැ, පැහැදිලි කරන්නෙත් ඇත්තක් ඇත්තක් වුණාට ඒක මොකද්ද කියලා හම්බ වෙන්නෙත් නැහැ. ඔන්නෝක සැසඳයි හම්බෙන්නේ නැත්තේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිකිනිඥාන කන්ති කියන මේ හිතන සෛලියද, يعني හිතට يعني හිත දෙන විදිහට ගැලපෙන්නේ නැහැ. හිතට දෙන්න තියෙන එකත් එක්කනේ. ඒ විදිහට ගැලපෙන්නේ නැහැ. ඒ විදිහට යෙදෙන්නේ නැහැ. ඒ විදිහට ගැලපෙන්නේ නැති නිසා, ඒ විදිහට යෙදෙන්නේ නැති නිසා සත්‍ය ධර්මයන් නිසා ඒක ගැඹුරුයි. අන්න ගැඹුරුයි ඒක. ඒ වගේම දකින්න අමාරුයි. ඉතින් දැන් දකින්න පහසු වෙන්නට නම් අනිවාර්යයෙන්ම අපේ මේ හිතන රටාවට, ඒ කියන්නේ දැන් අපිට දැන් තියෙන එකක් තියෙනවනේ විදිච්ච විදිය, මේකට අනුරූප වෙන්නට වෙනවද? ඉතින් ඒකට අනුරූප නොවෙන නිසා දකින්න විදියක් අමාරුයි. අවබෝධ කරගන්න ඊළඟ ඒ කාරණාව ඒ කියන කාරණා දකින්න තමයි, ඒක මොකද්ද කියලා හොඳට අවබෝධ කරගන්න තමයි. ඒක තමයි ඇත්ත. මොකද මේ හිත එක යන තැන, හිත එක යන තැන සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිරිණිඥානක් අන්ද කියන්නේ ඒක. මේ හිතේ එක් යන තැනදී දකින්න අමාරුයි, අවබෝධ කරන්න අමාරුයි. ඒ වගේම තමයි ඒ ධර්මයේ ස්වභාවයක් තමයි අතක්කාව කරයි. දැන් මම ඔබට මේ පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රයෙකුට නැමීම සිදුවීම, හිතේ දාසභාවය අයින් වීම කියන මේ සියලු කරුණු සිදුවෙන විදිහ. ඒක අතක්කාවචරයි. අතක්කාවචර කියන වචන දෙරම තරක නැහැ කියන එක නෙමෙයි. තරකේ හැසිරීමක් නැහැ කියන එක. තරකේ හැසිරීමක් නැහැ. ඒත් තරකේක හැසිරීමක් තියෙන්නේ කොහොමද? තරකයක් කියන්නේ මොකද්ද? දැන් අපට යම් කිසි විදියකින් මේ හිතට හොඳයි කියලා läග ගන්න ඕන විදිහට ගැළපෙන විදිහ විග්‍රහයක් හම්බ වෙනවා. දැන් හිතනේ හිතන්නේ අපේ නේ. එතන මේ හිතට හොඳයි කියලා හරි කියලා යදෙන විදිහට ඇහෙන දේත් එක්ක අන්න හිතන්න පුළුවන්. හිතේ හසුරවන්න පුළුවන් ඒක. ඒ කියන්නේ දැන් මේ පැත්තට හසඳන්න පුළුවන්. අන්න මේකට කියනවා තරකාම කරයි. හැබැයි බුදුරණන් වහන්සේගේ ධර්මයන් අර දැන් කල්යනු මිත්‍රයෙන් ඇහෙන ධර්ම එහෙම එකක් නෙවෙයි. එහෙනම් හිතට ඉඩක් දීලත් නැහැ. හිතට හිතේ හැසිරීමට ඉඩක් දීලා නැහැ. ගැඹුරු බව දකින්න අමාරු බව අවබෝධ කරන්න අමාරු බව. ඒ වගේ මේකට ලොකු දකින්න හැකියාවක් ඕනේ. දැන් බලන්න මේ කියපු කරුණු ටික හොඳට අහගෙන ඉන්නකොට ඔබට තේරෙන්නේ නැද්ද? ඒ කල්යනු මිත්‍රයාගෙන් ඇහෙන තැනදී අපේ තියෙනුනේ ගුණවත් බව. ওই ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ හැබැයි ගුණවත් බව නැතික. මේ කියන්නේ මාන්නකාරයි. කී කරුණේ පදක් වෙනක් ගහය පිළිගන්නේ නැහැ. ඊළඟට සුවච කී කර බය කියන්නේ විවෘත භාවයේ නැහැ. මෙන්න මේ කරුණු නැති එක තමයි ගොඩාක් ප්‍රධානම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඊළඟට හිතන්නේ නැහැ. ඒතර ඔය කරුණු ඔක්කොම කැටි වෙලා තියෙනවා නම් අර ගැඹුරු ධර්මයක් ඇහෙද්දි මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම දැන් මේ ඇහෙන දෙයි මෙයාගේ ස්වභාවයයි දෙකම එකට කැටි වුණාම සත්‍යවාදී දෙයක් කියන නිසා හිතේ හැසිරීමකට හිතේ යෙදීමකට ඉඩක් නොවන විදිහට අර කල්යාණ මිත්‍රයාට නැමෙනවා. අන්න නැමෙන තැන. එතකොට ඒ නැමීමේදී දැන් මොකද වෙන්නේ? දැන් ওই විදිහ නැමීමේ කුත්‍ය දිගටම වෙනකොට මොකද වෙන්නේ? අර හිත විසින් ඇදගෙන යන වැඩපිළිවෙලට ඉඩ නැති වෙලා යනවනේ. අන්න ඒකට ඉඩ නැති වෙලා යනවා. ඒ නැමීමේ කුත්‍ය හරියට වුණාම. නැත්තම් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ මොන විදිහට අපි ඔළුවෙන් හිතගෙන හිතුවා අපි මේ තනියම හුදකලා වෙලා කරණම් ගහගහ හිතුවත් මොන විදියට හිතුවත් කවුරු එක්කද මේ යන්නේ? හිතත් එක්ක යන්නේ. හිතත් එක්ක යනකොට මොකද වෙන්නේ? හිත එක්ක යනකොට ඒක ඉපදුන සත්‍යය සසර අරන් යන විදිය. ඒ කියන්නේ තණ්හාවෙන් ඉපදිච්ච කාරණාවෙන් සසර අරන් යන විදිය තමයි හිතත් එක්ක යන්නේ. ඉතින් ඒක මොන විදියට හිතුවත් වැඩන්නේ. මොන විදියට කියන්නේ මේ විදියටමයි. එතකොට එහෙම නොවෙන්නේ අන්න අර විදිහට කල්යාණ මිත්‍රට නැමෙන්නට වෙනවා. එතකොට නැමෙන්නට නම් ඒ කෙනා කිය ඒ කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන කරුණ ධර්මයන් අර මේ හිතන ශෛලියට නොගැලපෙන විදිහේ ඌ විග්‍රහයක් වෙන්නට වෙනවා. එහෙම වුණොත් තමයි ඒ කාරණා වෙන්නේ. දැන් මේ ලෝකය කියන තැන, සසර කියන තැන හා අනුගත වෙන්නේ නැති ඒකෙන් එතර වෙන විදිහේ ධර්මය කියන එකයි වෙන්නේ. ලෝකයේ විදිහටම අපට යමක් හම්බ වෙනවනම් එතකොට හිත අරගෙන යනවනේ තාම නේද ලෝකයේ විදිහ. හිත විසින්ම මේක දෙන්නේ. හිත විසින්මයි ඒක දෙන්නේ. තාම අරගෙන යනවා. ඒ කියන්නේ ලෝකයේ විදිහ කියන්නේ අපට හිතන්න ඕනේ
ඉතින් අපට හිතන්න පුළුවන් අපේ හිතට හරි පහසුවෙන් කියන්නේ දැන් හිතේ හිතම කතාවක් තියෙනවනේ අපේ හිත දැන් අපිටම රාගයෙන් ඉන්න කෙනෙක් ඒක දැන් ඒක ඔක්කොම අයින් කරපු කෙනෙක් දැන් ඔන්න සිල්ගුණ දන්නා කෙනෙක් නැත්නම් මහාන වෙච්ච කෙනෙක් එයා ඒත් එක්ක එතකොට එයා හිතම කතාවට එක්ක දැන් අර හිත හොඳට හැඩ ගහනවා ඒත් කොහෙද ඒ සසරේ ඔය ඔක්කොම එකම ඕන විදිහ ධර්මයක් ඇහෙන්න ඕන ඒ කියන්නේ ඒ එකකටවත් ඒ අපි හිතන කිසිම ශෛලියකට කිසිම රටාවකට යෙදෙන්නේ නැති ඇත්තක් ඇහෙන්න එතකොටයි අර නැමීම සිදුවෙන්නේ. එහෙනම් මේ නැමීම නිවැරදි වුණා නම් හරියටම ඒ කාරණාවේදී අන්න ලෝකයෙන් ඉතරවන මාර්ගයට අනුගත වෙනවාමයි. ඒක අනුගත වීමම තමයි. ඒක බුදුරණවහන්සේ දේශනා ගණනාවක පැහැදිලි කරනවා. ඕක නොවන තැන, ඕක නොවීම තමයි ප්‍රධාන හේතුව. ඕක නොවන තැනදී මොකද වෙන්නේ? ඒක නා මොන්න විදිහට හරණංගහගහ කල්පනා කරත් මොන්න විදිහට හිතුවත් ඒක නා යන්නේ සසරමයි. ඒක නාට ගැළවීමක් නැහැ. එතකොට ඒ එහෙම නැතුව එහෙනම් හිතෙන් අපට ලස්සන ධර්මය ඇහෙන්න ඕනේ නේ. ඒ ධර්මයේ මොකක්ද? ඒ ඊතර වෙන විදිහ ධර්මයේ මොකක්ද? ඔන්නුවේ කාරණාව ලැබෙන්නට ඕනේ. හැබැයි ඒ කාරණාව නිකන් ඇහුණට වැඩකුත් නෑ. මොකද කෙනෙකුගේ හිතීමේ ගතියක් නැත්තම්, ඒ වගේ මේකෙනක් ගුණවත් භාවයක් නැත්තම්, ඒ කියන්නේ මාන්නක්කාරයි නම්, කීකරු නැත්තම්, පැදකුණු කරලා පිළිගන්නේ නැත්තම් කියන කාරණාව විවෘත භාවය නැත්තම්, ඒක බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා අධිගණිකාය සූත්‍රයකදී මේ යම් කෙනෙක් ඍජු නැත්තම් ඒ මුදු නැත්තා. ඒ කියන්නේ යාව දැන් යාව මෙහෙවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එයාට ඕන විදිහට නම් එයා මෙහෙවෙන්නේ. ඒ කියන්නේ හිතට ඕන විදිහට නම්. ඒ කිනා අර අසත්පුරුෂ ගතිය තියෙන කෙනෙක්. එතකොට එවැනි කෙනෙකුට අර ධර්මය අහුණ කියලා වැඩක් නැහැ. මොකද හේතුව? එයාට අර තමන්ගේ හිත ඒ හිතන කාරණාවක හරි සාධාරණීකරණය කරනවා. එච්චරට හිත වංචනිකයි. එච්චරට හිත අදමයි. තුච්චයි. හීනයි. නිහීනයි. එවෙන් හිතක් අමතක තියෙනවා. එතකොට ඒ විදිහේ යෙදෙන්නේ නැතුව ಗುಣධර්මත් ඉස්මතු වෙන්නට ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ ಗುಣධර්මත් හොඳට ඉස්මතු වෙන්නට ඕනේ. ඒ සියල්ලක්ම ඉස්මතු වෙලා එන තැනදී ධර්මයක් කල්යාණ මිත්‍රයෙක් නිහුණු තමයි, ඒ කියන්නේ අර ලෝකෙන් ඈතර වෙන විදිහ ධර්මයක් නිහුණු තමයි අර වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ.